සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රාවක සදහවත් පින්වත්නි දැන් අපි සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණයටයි පින්වත්නි ලෞතර බුදුරජාණන් වහන්සේ ඔබටත් මටත් සසර දුකින් එතර වීම පිණිස කුසල් දහම් දියුණු කිරීම ගැන දේශනා කොට වදාළා මේ භයානක සසරින් අත මිදලා මගඵල නිවන් සාක්ෂාත් කිරීම පිණිස ඔබත් මමත් කළ යුත්තේ කුසල් දහම් දියුණු කිරීමයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව එක ගාථාවක් තුළ මනාකොට විග්‍රහ වෙනවා ඒ ගාථාව ඔබ කවුරුත් දන්නවා ඒ ගාථාව නම් සබ්බ පාපස්ස අකරණං සියලු පව් නොකිරීමත් සියලු පව් වලින් වෙන්වීමත් කුසලස්ස උපසම්පදා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නම් වූ කුසල් දහම් උපදවා ගැනීමත් සචිත්ත පරියෝ දපනං ස්වකීය චිත්තය ඒ කියන්නේ තමන්ගේ සිත පිරිසිදු කර ගැනීමත් දමනය කිරීමත් ඒතං බුද්ධාන ශාසනං මේක තමයි සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව කුමක්ද පවුන කිරීම කුසල් වැඩීම සිත පිරිසුදු කිරීම එහෙමනම් නිවන පිණිස අපේ ජීවිතයේ දියුණු කළ යුතු කුසල් දහම් බුදුරජාණන් වහන්සේ බොහෝමයක් වදාළා ඒ බොහෝමය අතරින් එක්තරා ධර්ම පරියායක් ගැන කාල වේලාවට අනුරූපීව ඔබට කියා දෙන්නයි මා අද සූදානම් වෙන්නේ. එනම් සත්තිස් බෝධිපාක්ෂික ධර්ම අතරින් සතර ඉරිදිපාද ධර්මයන් පිළිබඳව. සතර ඉරිදිපාද ධර්මයන් දියුණු කළ යුතු වැඩපිළිවෙල දියුණු කිරීමෙන් ඔබට ලැබෙන ආනිසංස දියුණු කිරීම තුළින් නිවනට සමීපවන ස්වභාවය මේ හැම දෙයක් ගැනම බුද්ධ දේශනා කිහිපයක් ඇසුරු කරගෙන ඔබට කියා දෙන්නයි මා අද කල්පනා කළේ. එතකොට මේ
සතර ඉරිදිපාද ධර්මයන් නැතුළත් වෙන්නේ බෝධිපාක්ෂික ධර්ම කියන කොටසට. බෝධිය කියලා කිව්වේ අවබෝධය කියන යන්නයි. එහෙම නැතිනම් බෝධිය කියන වචනේ අර්ථය අවබෝධය කියන කාරණාව. දැන් සාමාන්‍යයෙන් මේ විහාරස්ථානවල බෝධින් වහන්සේලා වැඩ ඉන්නවා. ඇත්තටම බෝධින් වහන්සේ කියලා කියන්නේ ගෞරව නාමයක්. ඒ අපගේ බෝසතාණන් වහන්සේ එදා බුද්ධගයාවේ වජිරාසනයේ මත දසමාර සේනා පරාජය කොට සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වෙන මොහොතේ උන්වහන්සේට සෙවණැල්ල වගේ පසුපසින් වැඩ සිටියේ මේ උතුම් වූ බෝධින් වහන්සේ. මේ උතුම් වූ ශාකය. ඒ ශාකයේ හැබෑම නම ඇසතු. බෝධිය කියලා කියන්නේ ගෞරව නාමයක්. බෝධිය කියන වචනේ අර්ථය අවබෝධය කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කළේ චතුරාර්ය සත්‍යයයි. ගුරු උපදේශ නැතිව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට වදාළ නිසා තමයි නවාරහාදී බුදුගුණයන් අතරින් ඒ ගුණයක් කියවෙන්නේ සම්මා සම්බුද්ධයි කියලා. එතකොට බෝධිපාක්ෂික, පාක්ෂික කියන්නේ හේතුවන. සරලව කිව්වොත් පාක්ෂික වන. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට පාක්ෂික කරුණු බෝධිපාක්ෂික ධර්ම. එබඳු කාරණා තියෙනවා 37ක්. ඒ නිසා අපි කියනවා 37 බෝධිපාක්ෂික ධර්ම කියලා. ඒ බෝධිපාක්ෂික ධර්ම තමයි සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉරිදිපාද, පංච බල, පංච ඉන්ද්‍රිය, සප්ත බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ කාරණා ටික වෙන වෙනම ගැන්නොත් කරුණු 37ක් තියෙනවා. ඔය 37 තමයි අපි සියලු දෙනාම නිවන පිණිස වඩන්න ඕන. එතකොට මේ 37 තුල තියෙනවා සතර ඉරියව්වෙන්ම දියුණු කළ යුතු ගුණ. ඒ කියන්නේ වාඩි වෙලා සක්මන් කරමින් ඊළඟට සිටගෙන සැතපී ඉන්න වෙලාවට. එහෙනම් මේ බෝධිපාක්ෂික ධර්මයන් වඩන්නේ වාඩි වෙලා ඇස් දෙක පියාගෙන පමණක් නොවේ. හැම මොහොතකම සතර ඉරියව්ව තුලදීම නිවන පිණිස දියුණු කළ යුතු ගුණ තියෙනවා. එහෙම නැතිනම් කුසල් තියෙනවා. ඒ කුසල් අතර ප්‍රධානතම කරුණු හතරක් තමයි සතර ඉද්ධිපාද කියලා කියන්නේ. ඉද්ධි කියලා පාලියෙන් කියන්නේ විශේෂ හැකියාව කියන එක. පාද කියලා කියන්නේ පාදක වන. එතකොට විශේෂ හැකියාව පිණිස පාදක වන කරුණු හතරක් තියෙනවා. ඒ හතරට කියනවා සතර ඉද්ධිපාද කියලා. ඒ විශේෂ හැකියාවන් ධර්මයේ තුල කොටස් තුනකට බෙදලා තියෙනවා. පළවෙනි කරුණ තමයි උත්පත්ති ඉද්ධි. උත්පත්ති ඉද්ධි කියලා කියන්නේ යම් කෙනෙකුට උත්පත්තියෙන්ම හිමිවන විශේෂ හැකියාවන්. දැන් අපි ගත්තොත් සුගතියක් වෙච්ච දිව්‍ය ලෝකේ දෙවිවරුන්ට උපතින්ම පිහිටන විශේෂ හැකියාවන් තියෙනවා. ඒ තමයි දිවස් නුවණ. ඒ කියන්නේ මේ ගල් පර්වත පවා විනිවිද දැකීමේ හැකියාව. ඊළඟට දිව්‍ය ශ්‍රවණය. ඕන තැනක තියෙන හඬක් ශ්‍රවණය කිරීමේ හැකියාව. ඊළඟට අතීත ජීවිත දැකීමේ හැකියාව. දැන් ওই විමානවත්තු පාළි ඒකනේ දෙවරු කියන්නේ මම මනුස්ස ලෝකේ ඉන්න කාලේ මෙන්න මෙහෙම පිනක් කරපු නිසායි මේ දෙවියන් අතර උපන්නේ. දැන් අපිට එහෙම හැකියාවක් නැහැ. අපි මනුස්ස ලෝකේ ආපු බව දන්නවා. නමුත් මොන පින්කමක්ද අපි කළේ?
කියලා අපි දන්නේ නැහැ. හේතුව අපිට පුබ්බේ නිවාසානුසති ඥානය උපතින්ම ලැබිලා නැහැ. ඒ නිසා ඔන්න මේ විශේෂ හැකියාවන් කියන කොටස කෙනෙකුට පිහිටනව උපතින්ම. ඒවට කියන්නේ උප්පත්ති ඉරිදි කියලා. තව කොටසක් තියෙනවා කෙනෙකුගේ වාසනා ගුණයට යම් පුණ්‍ය කර්මයක විපාකයක් හැටියට පිහිටන විශේෂ හැකියාවන්. ඒක සියලු දෙනාටම පිහිටන්නේ නැහැ. දැන් අර දිව්‍ය ලෝකේ උප්පත්තියෙන් හිමිවන ඉරිදු සියලු දෙවරුන්ට පිහිටනවා. නමුත් මිනිසුන් අතර ඉන්නවා ඇතැම් මිනිසුන් යම් පුණ්‍ය ශක්තියක විපාකයකින් විශේෂ වූ හැකියාවක් භුක්ති විඳින. දැන් වර්තමානයේත් එහෙමයි ඇති. නමුත් අපි ප්‍රසිද්ධිය එහෙමයි ගැන දන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ කාලේ එහෙමයි ගොඩාක් හිටියා. ගිහි සමාජයේ අතර හිටියා පින්වතුන් අහලත් ඇති ජෝතිය සිටුතුමා, මෙන්ඩක සිටුතුමා වගේ අය. දැන් ජෝතිය සිටුතුමාගේ මුදල් පසුම්බියේ කවදාවත් මුදල් අවසන් වෙන්නේ නැහැ. තමන්ගේ සේවකයන්ට පඩි නඩි ගෙවන්න මෙතුමා මේ මුදල් පසුම්බියෙන් කහවණු ගන්නවා. ගන්න තරම කොච්චර ගත්තත් මුදල් පසුම්බිය ඉවර වෙන්නේ නැහැ. දැන් ඇති කියලා සිතුවිල්ලක් පහළ වෙලා ඒ මුදල් පසුම්බිය අනිත් පැත්ත හැරෙව්වොත් පමණයි මුදල් ලැබෙන එක නවතින්නේ. එතුමගේ බිරිඳ ගත්තත් බිරිඳ ගෙදර හාල් තියලා මුට්ටියේ බත් වෙනවා. කොපමණ බත් බෙදුවත් බත් ඉවර වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් 10කට ඉව්වොත් 100කට බෙදන්න පුළුවන්. 1000ක් ආවොත් 1000ටම බෙදන්න පුළුවන්. එබඳු විශේෂ හැකියාවන් පිහිටන පිරිසක් මිනිසුන් අතරත් ඉන්නවා. ඒවට කියනවා මේ පිනක විපාකයක් හැටියට විශේෂයෙන් පිහිටන ඉරිදි කියලා. ඊළඟට අවසාන කොටස තමයි උත්සාහයෙන් වීරියෙන් උපදවා ගත යුතු ඉරිදි. දැන් දෙවුනුන්ට දිවස් නුවන උපතින්ම ලැබෙනවා. නමුත් ඔබට පුළුවන් ධර්මී ඉගෙනගෙන සමත භාවනාව වඩලා භාවනාව තුළින් ඒ නුවන උපදව ගන්න. ඔබටත් පුළුවන් වීරිය කළොත් අන් අයගේ සිත් දකින නුවණ ඇති කරගන්න. පරචිත්ත විජානන ඥානය, අතීත ජීවිත මෙනෙහි කරන ඥානය, ඊළඟට අහසින් යන්න. දැන් අපි ගත්තොත් තිරිසං අපාය තුළ උපදින කුරුල්ලන්, එහෙම නැත්නම් පක්ෂීන් දුගතියක උප්පත්තිය ලැබුවත් අහසින් යන්න පුළුවන්. ඒක විශේෂ හැකියාවක්. නමුත් අපි මිනිස්සුව වෙලත් අපිට අහසින් යන්න බෑ. හැබැයි අපිට භාවනා කළොත් අහසින් යන්න පුළුවන්. ඒ කියන්නේ අපි එබඳු හැකියාවන් විශේෂයෙන් භාවනා කළා උපදවා ගත යුතු හැකියාවන්. ඒ හැකියාවන් අතර විශේෂතම හැකියාව තමයි ආශ්‍රවයන් ශ්‍රය කළ බව දන්නා නුවණ. ඒකට කියන්නේ ආසවක්ඛේ ඥානය කියලා. ඔබේ සිත් තුළ පවතින රාග, ద్వේස, මෝහාදී කෙලෙස්, එහෙම නැතිනම් අවිජ්ජාශ්‍රව, භවආශ්‍රව, විභව ආශ්‍රව, නැත් කාමාශ්‍රව, අවිජ්ජාශ්‍රව, භවආශ්‍රව ආදී මේ ආශ්‍රවයන් ප්‍රහාණය කළ බව දන්නා නුවණ. කාම භවයෙන්, රූප භවයෙන්, අරූප භවයෙන් අතමිදුණු බව දන්නා නුවණ. ඒකට කියනවා ආසවක්ඛේ ඥානය කියලා. එතකොට අන්නේ උදෙසා තමයි අපි මේ කරුණු, මේ ඉද්ධිපාද වඩන්නේ. විශේෂ හැකියාවන් දියුණු කරන්නේ කුමක් පිණිසද? නිවන පිණිස. එහෙම නිවන පිණිස අරමුණු කරගෙන වඩන විශේෂ හැකියාව තමයි බෝධිපාක්ෂික ගණයට ඇතුළත් වෙන්නේ. එතකොට එහෙම ඔය කියපු සියලුම ඥානයන් උපදව ගන්න හේතුවන කාරණා හතරක් තියෙනවා. ඒ හතර මං කෙටියෙන් සිහිපත් කරන්නම්. ඡන්ද ඉද්ධිපාදය, විරිය ඉද්ධිපාදය, චිත්ත ඉද්ධිපාදය, වීමංසා ඉද්ධිපාදය.
චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පවතින කැමැත්ත ඡන්ද ඉද්ධිපාදයයි. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පවතින වීරිය විරිය ඉද්ධිපාදයයි. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පවතින අදිෂ්ඨානය නැතිනම් බලවත්ව පිහිටපු සිත, ඒකට කියනවා චිත්ත ඉද්ධිපාදය කියලා. ඊළඟට අරහත්වේ පිණිස නැතිනම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස කෙනෙකු තුළ පවතින නුවණින් විමසීම, ඒකට කියනවා වීමංසා ඉද්ධිපාදය කියලා. දැන් ඔන්න සතර ඉද්ධිපාද ධර්මයන් ගැන බොහොම කෙටියෙන් ඔබට හැඳින්වුවා. ඒ සතර ඉද්ධිපාදයන් පාදක කරගෙන විශේෂ හැකියාවන් උපදව ගන්න පුළුවන්. එතකොට ඒ හැකියාවන් අපි වඩන්නේ කුමක් පිණිසද? නිවන පිණිසමයි. එහෙම නිවන අරමුණු කරගෙන මේ හැකියාවන් උපදව ගත්තොත් පමණයි ඒක බෝධිපාක්ෂික ධර්මයක් බවට පත් වෙන්නේ. එහෙම නැතුව සමහර විට මිත්‍යා දෘෂ්ටික කෙනෙකුටත් අහසින් යන්න පුළුවන්. සමහර විට මනෝකයෙන් දෙවියොත් එක්ක කතා බහස් කරන්න පුළුවන්, දිව්‍ය ලෝකෙ යන්න පුළුවන්. දැන් අසිත තවස ගත්තොත් සිද්ධාර්ථ කුමාරයා උපදින්නත් කලින් දිව්‍ය ලෝකෙට යනවා, දෙවරුත් එක්ක කාලය ගත කරන්න, විවේකයෙන් ඉන්න. එතකොට ඒ බඳු හැකියාවන් තිබුණත් ඒක නිවන පිණිස පවතින්නේ නැහැ. මොකද සම්මා දිට්ඨිය තුල පිහිටලා දියුණු කරපු ಗುಣ නෙවෙයි. ඒ විශේෂ හැකියාවන් ලෝකෝත්තර නැ, ලෞකිකයි. ඒ කියන්නේ සසරින් අත මිදීම පිණිස පවතින කාරණා හැටියට නෙමෙයි දියුණු වෙලා තියෙන්නේ. එතකොට දැන් ඔන්න මං මේ ඉර්ධිපාද ගැන කෙටි හැඳින්වීමක් කළා. ඊට පස්සේ සංයුක්ත නිකායේ තියෙනෝ පින්වතුනි ඉද්ධිපාද සංයුක්තයේ කියලා වෙනම කොටසක්. ඒ කොටස සඳහන් වෙනෝ ලස්සන සූත්‍රයක්. ඒ සූත්‍රයේ නම බ්‍රහ්මවන සූත්‍රය. දවසක් ආනන්ද ස්වාමින් වහන්සේ මුණ ගැහෙන්න උන්නාම කියලා බමුණෙක් ආවා. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේත් ආනන්ද ස්වාමින් වහන්සේත් වැඩ සිටියේ කොසඹෑනුවර ഘോഷිතාරාමේ. ඉතින් ආනන්ද හාමුදුරුවෝ ළඟට ඇවිදින් මේ බමුණ වන්දනා කරලා ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ තමයි, ස්වාමීනි, ඔබ වහන්සේලා මේ කාම සැප සම්පත් අතහැරලා මහාන වීමේ අර්ථය කුමක්ද? හොඳ ප්‍රශ්නයක් නේ. සරලව කිව්වොත් මහාන වුනේ ඇයි? ආනන්දයන් වහන්සේ පිළිතුරු දෙනවා, මහාන වීමේ එකම අරමුණ ඡන්දය දුරු කිරීමයි. කුමක් දුරු කිරීමද? ඡන්දේ දුරු කිරීම. දැන් අපිත් මහානකම ඉල්ලුවේ ගාථාවකේ. ඒ ගාථාව අදත් අපිට මතකයි. ඒ ගාථාවේ තියෙන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ච කරණත්තාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බා ජේතමං බන්තේ අනුකම්පං උපාදාය. සියලු දුකින් නිදහස් වීම පිණිසත් නිබ්බාන සච්ච කරණත්තාය නිවන සාක්ෂාත් කිරීම පිණිසත් මේ සිවුරු පිළි අරගෙන මට මහානකම ලබා දෙන සේක්වා. එහෙම තමයි පැවිද්ද ඉල්ලන්නේ. ඊළඟට සිවුරු ටික බාර දීලා ආයිමත් මහානකම ඉල්ලනවා තුන් පාරක්. ස්වාමීනි, ඔය සිවුරු ටික නැවත මට ලබා දීලා මාහට මහාන උපසම්පදාව ලබා දෙන්න කුමක් පිණිසද? දුකින් නිදහස් වීම පිණිසත් නිවන සාක්ෂාත් කිරීම පිණිසත්. එතකොට නිවන සාක්ෂාත් කිරීම කියලා කියන්නේ තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බානං. තණ්හාව ඉතිරි නැතිව ප්‍රහාණය කිරීම තමයි නිවන කියලා කියන්නේ. එහෙනම් තණ්හාව කියන්නේ ඡන්දයමයි.
ආනන්ද ස්වාමින් වහන්සේත් පිළිතුරු දුන්නා, බ්‍රහ්මණේ මහණෝනේ ඡන්දේ දුරු කරන්න. මේ බමුණ ආයිමත් අහනවා, ස්වාමීනි ඡන්දේ දුරු කිරීම පිණිස ඔබ වහන්සේලා අනුගමනය කරන ප්‍රතිපදාවක් තියෙනවද? එතකොට ආනන්දයන් වහන්සේ ප්‍රකාශ කරනවා, පින්වත භාග්‍යවතුන් වහන්සේ විසින් අපිට මනා වූ ප්‍රතිපදාවක් වදාලා, ඡන්දය දුරු කිරීම පිණිස අප විසින් වැඩි යුතු ප්‍රතිපදාව නම් ඡන්ද ඉද්ධිපාදය දියුණු කිරීමයි. ඊළඟට විරිය, චිත්ත, වීමංසා කියන සතර ඉද්ධිපාද ධර්මයන් දියුණු කිරීමයි. මීට වඩා ගැඹුරු වචන කීපයකින් තමයි ඒක විස්තර කළේ. මං ඒක පසුව තෝරනවා. ඒ නිසා මුලින් ඔබට සරලව කිව්වේ, ඡන්දේ දුරු කිරීම පිණිස පවතින ප්‍රතිපදාව සතර ඉද්ධිපාද ධර්මයන් දියුණු කිරීම. එතකොට මේ බමුණා ටිකක් වෙලා කල්පනා කරලා අහනවා, ස්වාමීනි ඒක මහ පුදුම පිළිතුරක්නේ. දැන් ඔබ වහන්සේ මුලින්ම වදාලා මහණෝනේ ඡන්දේ දුරු කරන්න. ඒ ඡන්දේ දුරු කරන ප්‍රතිපදාව ඡන්ද, චිත්ත, විරිය, වීමංසා කියන ඉද්ධිපාද හතර. ඒ ඉද්ධිපාද හතරේ මුලින්ම කියවුනේ ඡන්දේ කියන වචනේමයි. ස්වාමීනි ඡන්දයෙන් කොහොමද ඡන්දේම දුරු කරන්නේ? හරි වැදගත් ප්‍රශ්නයක් නේ. දැන් පින්වතුන්ලට එහෙම හිතුණද මම කියද්දි? එහෙම හිතුන් නැත්තේ ඇයි? වර්තමාන මිනිස්සු තුල එහෙම කල්පනා කිරීමේ හැකියාව බොහොම අඩුවෙන් තියෙන්නේ. නැත්තම් මං මේ කතාව කියාගෙන යද්දි ඔබටත් ඇතුලෙන් හිතුණා නම් මහණෝනේ ඡන්දේ දුරු කරන්න. ඡන්දේ දුරු කරන ප්‍රතිපදාවෙත් කියවෙන්නේ ඡන්දේ කියන වචනේ. ඒක මහා පුදුම එකක්නේ. කැමැත්තෙන් පුළුවන් ද කැමැත්ත දුරු කරන්න? මේ බමුණට එහෙම හිතුණා. බමුණ ඇහුවා, ස්වාමීනි කොහොමද ඡන්දයෙන් ඡන්දේ දුරු කරන්නේ? ආනන්දයන් වහන්සේ ලස්සන උපමාවක් වදාලා, බ්‍රාහ්මණය ඔබතුමාට අද උදේ මේ ආරාමයට එන්න ඕනේ කියලා කැමැත්තක් තිබුණද? එහෙමයි ස්වාමීනි, ඒ කැමැත්ත නිසාමයි මම මේ ගමන ආවේ. දැන් ඔබ ඉන්නේ ഘോഷිතාරාමේ. දැන් ඔබ ഘോഷිතාරාමේ ඉන්න නිසා ඔබට මේ ආරාමයට එන්න ඕනේ කියලා තිබිච්ච කැමැත්ත දැන් හිතේ තියෙනවද? මෙයා කිව්ව, නෑ ස්වාමීනි. දැන් මං ආරාමේ ඉන්න නිසා එහෙම එන්න ඕනේ කියන කැමැත්ත මගේ හිතෙන් දුරු වුණා. ආනන්දයන් වහන්සේත් වදාළේ එලෙසමයි, යම් කෙනෙක් කැමැත්ත මුල් කරගෙන මේ මඟ වඩලා ඒ වැඩීම තුල අවබෝධ කරන නිවන තුලින් ඒ උදෙසා එන්න ඕන කියලා තිබිච්ච කැමැත්තත් ප්‍රහාණය වෙනවා. එහෙම තමයි කැමැත්තෙන් කැමැත්ත ප්‍රහාණය කරන්නේ. දැන් පින්වතුන්ලත් හිතන්නකෝ, උදේ ඉඳලා මේ බණට එන්න ඕනි කියන කැමැත්ත තිබුණානේ. නැත්තම් මේ අම්මලට මේ ධර්ම දේශනාව කියවන්න ඕනි කියලා කොච්චර කාලෙක ඉඳලා කැමැත්තෙන්ද හිටියේ? දැන් මේ වෙලාවේ ධර්ම දේශනාව සිද්ධ වෙන නිසා මේක පවත්වන්න ඕන කියපු කැමැත්ත දැන් නෑ හිතවල. ඒ කැමැත්ත ප්‍රහාණය වුණා. එහෙමනම් කැමැත්තෙන්ම පුළුවන් කැමැත්ත ප්‍රහාණය කරන්න. ආනන්දයන් වහන්සේගේ මේ පිළිතුර මීට වඩා ගැඹුරු විග්‍රහයක්. ඒ විග්‍රහයයි දැන් මම ඔබට තෝරන්න හදන්නේ. මම මුලින්ම ඔබට මේ වචනේ කිව්වේ නැත්තේ ඒ වචනේ ටිකක් දිග වචනයක් හින්දා. උන්වහන්සේ ඇත්තටම වදාළේ ඡන්දය දුරු කිරීම පිණිස වඩන්න ඕන මෙන්න මේ ඉද්ධිපාදය. නිකම්ම ඡන්ද ඉද්ධිපාදේ නොවේ. ඒක ටිකක් දිග වචනයක්. බය වෙන්න එපා. මං වචනේ වචන වෙන වෙනම තෝරනවා. වඩන්න ඕන ඉද්ධිපාදේ තමයි
ඡන්ද සමාධි පදාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය. ඊළඟට විරිය සමාධි පදාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය. චිත්ත සමාධි පදාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය. වීමංසා සමාධි පදාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය ඡන්දය දුරු කරන ප්‍රතිපදාවයි. දැන් අපි මේ ඉද්ධිපාද හතර මේ ප්‍රකාශ කරපු ගැඹුරත් එක්ක ඉගෙන ගමු. දැන් මම ඔබට මුලින්ම කිව්වා චතුරාර්ය සත්‍ය අවබෝධයට තියෙන කැමැත්ත තමයි ඡන්ද ඉද්ධිපාදය. එතකොට ඔබ ඒ කැමැත්ත මුල් කරගෙන භාවනා කරනවා. සමත භාවනාවක් වඩනවා, විදර්ශනාවක් වඩනවා. එහෙම වඩලා ඔබේ හිතේ නීවරණ ධර්ම යටපත් වෙලා සමාධියක් ඇති වුණොත් ඒ සමාධියට කියනවා ඡන්ද සමාධිය කියලා. මොකද කියන්නේ ඡන්ද සමාධිය. ඒකට හේතුව අර ඒ සමාධිය ඇති කරගන්න හේතු වෙච්ච කාරණාව ඡන්දේ නිසා. එතකොට ඒක නිවන පිණිස පවතින දේ. දැන් කැමැත්ත උනත් සසර පිණිස පවතින කැමැත්තකුත් තියෙනවා. දැන් ඔබේ හිතවල තියෙනවා රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් වලට තියෙන කැමැත්ත. එහෙම නැතිනම් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පංචකාමයට ඔබේ හිත කැමති. ඒකට මොකද කියන්නේ? ඒකට කියන්නේ ඡන්ද රාගය කියලා. එතකොට ඡන්ද රාගය කියන කරුණ භවයේ සකස් වීම පිණිස පවතින කාරණාවක්. මේ කතා කරන්නේ සසර පැවැත්ම පිණිස පවතින කැමැත්තක් ගැන නෙවෙයි. මේ කියන්නේ නිවන පිණිස පවතින කැමැත්තක්. ඒ කැමැත්ත තුළ කෙනෙක් භාවනා කරලා සමාධියක් ඇති කරගත්තොත් ඒ සමාධියට කියනවා ඡන්ද සමාධිය කියලා. එහෙනම් ඔබට ඉස්සෙල්ලම නිවන් දකින්න තියෙන්න ඕනේ කැමැත්ත. ඒ කැමැත්ත නිසා තමයි ඔබ බණ අහන්නේ, කල්යාණ මිත්‍රය හොයාගෙන යන්නේ, සිල් රකින්නේ නේ. මේ හැම දෙයක්ම කරන්නේ කැමැත්ත මුල් වෙලා. දම් පිංකම් කරන්නේ. ඒ හැම දෙයකටම කැමැත්තක් තියෙන්න ඕන. කෙලෙස් දුරු කරන්නත් කැමැත්තක් තියෙන්න ඕන. නිවන් දකින්නත් කැමැත්තක් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ කාලේ මහණ වුණා වංගීස කියලා ස්වාමින් වහන්සේ නමක්. හරීම ශ්‍රද්ධාවන්තයි. ඔය වක්කලී හාමුදුරු වගේමයි. භාගතුන් වහන්සේට තියෙන ආදරේටමයි මහණ උනේ. හැබැයි දවසක් ආරාමේ වැඩ ඉද්දී විහාරස්ථානයේ දැකපු යම් දර්ශනයක් නිසා හිතේ රාගයක් ඇති වුණා. දැන් රාගයෙන් හිත යට වුණා. තමන්ට තනියෙන් දුරු කරගන්න බෑ. හැබැයි හිතට ආව කැමැත්තක් මම මේ රාගය දුරු කරන්න ඕන. ඒ කැමැත්ත මුල් කරගෙන ආනන්ද හාමුදුරුව හොයාගෙන ගියා. ආනන්ද හාමුදුරුව වදාලා ආයස්මතුන් වහන්සේ ඔය රාගය හටගත්තේ අසුබ නිමිත්ත වඩලා නෙවෙයි, සුබ නිමිත්තයි යෝනිසෝ මනසිකාරයයි නිසා. ඒ නිසා අසුබ නිමිත්ත ඇති කරගෙන යෝනිසෝ මනසිකාරය වඩන්න, අයෝනිසෝ මනසිකාරය බැහැර කරන්න. රාගය දුරු කරන ප්‍රතිපදාව ඉගැන්නුවා, කැමැත්තෙන් ඉගෙන ගත්තා, වීරියෙන් පුරුදු කළා, රාගය ප්‍රහාණය කළා. දැකද නිවන් දකින්න කැමැත්ත කියන කාරණාව කොච්චර හේතු වෙනවද? දැන් කල මිනිස්සු යොතුන් ගණන් පයින් ගියා භාගතුන් වහන්සේ හොයාගෙන. කුමක් නිසාද? ධර්මය අහන්න තියෙන කැමැත්ත, සසර දුකින් එතර වෙන්න තියෙන කැමැත්ත. ඒ නිසා ඔබේ හිතලත් ඉස්සෙල්ලම ඇති වෙන්න ඕන නිවන් දකින්න ඕන කියන කැමැත්තමයි. ඒ කැමැත්ත මුල් කරගෙන ඔබ ඔන්න භාවනා කරනවා. භාවනාවෙන් සමාධියක් ඇති වෙනවා. ඒ සමාධියට කියනවා ඡන්ද සමාධිය කියලා. එතනින් ඔබ නවතින්නේ නැහැ. ඒ සමාධිය තුළ ඉඳගෙන පදාන. පදාන කියලා පාලියෙන් කියන්නේ වීරියට. දැන් ওই සුත්ත නිපාතේ සූත්‍රෙකුත් තියෙනවා පදාන සූත්‍රය කියලා. ඔය අපි
අනුරාධපුරේ ගිහාම දකින්නේ ප්‍රධාන ගර. ඒ කියන්නේ ස්වාමින් වහන්සේලා වීරියෙන් භාවනා කරපු තැන්. ඒ වීරිය තිබිලා තියෙන කුමක් පිණිසද? අකුසල් දුරු කරන්නත් කුසල් උපදව ගන්නත්. ඒ වීරිය තිබිලා තියෙනවා ආකාර හතරකට. ඒකට කියනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය කියලා. දැඩිව බලවත්ව පිහිටපු වීරියක්. දැන් පින්වතුන්ලා නිතරම ධර්මයේ අහලා ඇති, භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ වචන ටික ප්‍රකාශ කරනවා. චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පග්ගං හාති පදහති. චන්දං ජනේති කිව්වේ අකුසල් දුරු කරන්න ඉසලම කැමැත්තක් උපදින්න ඕන. වායමති වෑයම් කරන්න ඕන. චිත්තං පග්ගං හාති සිත දැඩි කරගන්න ඕන. පදහති පදන් වීරිය, ඒ කියන්නේ අකුසලී දුරු කරන තුරුම ප්‍රතිඵලයක් ලබන තුරාවටම අත්නොහරින වීරියෙන් යුක්ත වෙන්න ඕන. දැන් මේ ඇතුලේ කියවුනෙත් අර ඉර්ධිපාද හතරමයි. එහෙමනම් අකුසල් දුරු කරන්න ඔබ තුල වීරියක් තියෙන ඕනේ. අකුසලයේ තමයි රාග ద్వේස මෝහ. කුසලයේ තමයි සීල සමාධි ප්‍රඥා. එන අකුසල් දුරු කරන්න වීරිය කරන්න ඕන, කුසල් උපදව ගන්න වීරිය කරන්න ඕන. අර සමාධිය තුල පදාන කියලා කිව්වේ වීරියෙන් දැන් ඔන්න යා සමාධිය වඩනවා. අකුසල් දුරු කරන වීරියෙන් යුක්ත වෙනවා. බලන්න පින්වතුනි, එදා බුදුරජාණන් වහන්සේ කාලේ ස්වාමින් වහන්සලා නිවන පිණිස කොහොම වීරියක් කරලා තියෙනවදනේ? දැන් තේර ගාථා එහෙම කියවලා තියෙනවා නම් උන්වහන්සලා භාවනාවට වාඩි වෙන්නේ ජීවිතේ මරණයට කැප කළා. මම අරහත්වයට පත් වෙන තුරු දානි ගන්නේ නැහැ. මේ ශරීරය හොලවන්නේවත් නැහැ. එහෙම වාඩි වෙන්නේ. සමහර විට කඳු මුදුනකට ස්වාමින් වහන්සලා නැගලා ඉනිමඟ පහලට තල්ලු කළා. දානි වළඳන්නේවත් නැතුව මැරෙන තුරා භාවනා කළා. අතීත බුද්ධ ශාසනයක පිරිසක් අනාගාමී වුණා, පිරිසක් පිරිනිවන් පෑවා, පිරිසක් සසරෙත් ගියා. ඒ කියන්නේ එකිනෙකාගේ පුණ්‍ය ශක්තියත් වීරියත් මත සසරින් ගැලවුණා. ඒ නිසා වීරිය කියන කාරණාව නිවන් දකින්න අපි තුල පිහිටන්න ඕන. දැන් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතර භාගතුන් වහන්සේ හැම තැනකදීම ඉස්මතු කරන්නේ වීරියමයි. සතර සතිපට්ඨානය ගත්තොත් භාවනා ක්‍රම සියල්ලම උගන්වන්න ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ වීරිය ගැන විස්තර කරනවා. කොහොමද? ආථාපි සම්පජානෝ සතිමා. ආථාපි කියලා කියන්නේ කෙලෙස් තවන වීරිය. සම්පජානෝ කියන්නේ නුවණ. කෙලෙස් තවන වීරියෙන් යුක්තව, නුවණින් යුක්තව කායානුපස්සනාව වඩන්න ඕන, වේදනානුපස්සනාව වඩන්න ඕන, චිත්තානුපස්සනාව වඩන්න ඕන, ධම්මානුපස්සනාව වඩන්න ඕන. එහෙනම් වීරිය කියන කාරණාව ඒ තුලත් ප්‍රධානයි. ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීරිය තුල හතර ආකාරයකට වීරිය තෝරනවා. සතර ඉර්ධිපාද තුල වීරිය තියෙනවා, පංච බල පංච ඉන්ද්‍රිය තුල වීරිය තියෙනවා, බොජ්ජංග ධර්මයක් හැටියට වීරිය විස්තර කරනවා, සම්මා වායාමයේ හැටියට ආර්ය අෂ්ටාංග මාර්ගෙත් වීරිය තියෙනවා. එහෙනම් මේ හැම තැනකදීම වීරිය කියන කාරණාව ප්‍රබලයි. වීරිය කියන කාරණාවෙන් තමයි කෙනෙක් නිවන අවබෝධ කරන්නේ, අකුසල් දුරු කරන්නේ, කුසල් උපදව ගන්නේ. හැබැයි ඒ වීරිය මම මුලිනුත් කිව්වා පටන්ගත්ත වීරියක් වෙන්නත් ඕන, ප්‍රතිඵලය ලැබනතුරු අත් නොහරින වීරියක් වෙන්නත් ඕන. සාමාන්‍යයෙන් මම උදාහරණයක් නැත්තම් නිදසුණක් කියන්නම්. යමක ප්‍රතිඵලයක් ලබන්න එක දිගටම ඒ ක්‍රියාව යෙදෙන්න ඕන. දැන් පින්වුතුන් අහලා ඇති, ඉස්සර මිනිස්සු ඔය ගල් පතුරු අතුල්ලලා, කෝටු කෑලි අතුල්ලලා, ඒ කියන්නේ දර පතුරු අතුල්ලලා ගින්දර ගන්නවා. දැන් එහෙම ගින්දර ඕන වෙච්ච කෙනෙක් අපි හිතමුකෝ ලී පතුරු දෙකක් අතුල්ලනවායි කියලා. ටික වෙලාවක් අතුල්ලලා
මෙයාට කම්මැලි හිතලා මේක පැත්තකින් තියලා වෙන වැඩකට යනවා. ටික වෙලාවක් ගියාම මෙයාට ආයිමත් ගින්දර ඕන. මෙයා නැවතත් ඇවිදින් අර දරපතුළු දෙක අතුල්ලනවා. දැන් මෙයා මේක අතුල්ලන්න ඕන, අතුල්ලලා ඉස්සෙල්ලා තියපු තැන ඉඳලාද නැත්නම් ආයිත් මුලේ ඉඳලාද? ආයිත් මුලේ ඉඳලා අතුල්ලන්න ඕන. හේතුව ඒ අතුල්ලපු ප්‍රමාණය රත් වෙච්ච හැමදේම සීතල වෙනවා. එහෙනම් යමක ප්‍රතිඵලයක් ලබන්න නම් එක දිගටම පවත්වන වීරියක් තියෙන්න ඕන. ඉගෙන ඔබට මාර්ගඵල ලබන්න නම් මේ මාසිකට දවසක් සිල් අරගෙන භාවනා කළා. එහෙම කෙලස් දුරු වෙන්නේ නැහැ. කෙලස් දුරු වෙන්න නම් මුළු මාසෙම ඔබ භාවනා කරන්න ඕන. මුළු මාසෙම ඔබ පන්සිල් රැකගෙන ඉඳලා පොයට උපෝසතේ රකින්න ඕන. මුළු මාසේ පුරාවටම ඔබ ධර්මී ඉගෙන ගන්න ඕනේ, ධර්මයේ මෙනෙහි කරන්න ඕන. මාර්ගඵල අවබෝධ කරන අපේක්ෂාව තුළ ඔබ නිතරම වාසය කරන්න ඕන. එහෙම වීරියෙන් තොරව කවදාවත් නිවන් දකින්න බෑ. තේ නිසා රහතන් වහන්සේලගේ වීරිය මහා පුදුමයි. එක්තරා අවස්ථාවක එක තරුණ ස්වාමීන් වහන්සේ තමයි ගිහි කාලේ විවාහ වෙලා හිටියේ. බිරිඳට ධර්මය කියලා දුන්න, නමුත් තේරුම් ගත්තේ නැහැ. කෙසේ හෝ මහණ වුණා. මානවල උන්වහන්සේ ආරණ්‍යක බණ භාවනා කරගෙන හිටියා. ඉතින් ඒ අතරේ මේ බිරිඳ වෙන කෙනෙක් එක්ක හාද වුණා. හාද වෙලා දැන් මෙයත් එක්ක පෞල් ජීවිතයේ ගත කරමින් හිතනවා, බැරි වෙලාවත් කලින් ස්වාමියා මහණකම අතහැරලා ආවොත් මේ දීපලක් දෙන්න වෙනවා, මේ සම්බන්ධය පවත්වන්නත් බෑ. ඒ නිසා මංකොල්ල කාලයෝ පිරිසකට සල්ලි දීලා කිව්ව අහවල් භික්ෂුව මරන්න. දැන් ඔන්න මේ හොරු පිරිස කොන්තනාත්තුව බාරගත්තා. ස්වාමීන් වහන්සේ හොයාගෙන ගියා. යනකොටත් උන්වහන්සේ භාවනා කරනවා. ගෙදරේන අදහසක් උන්වහන්සේගේ කිසිම සිතුවිල්ලක නැහැ. නමුත් මේක දන්නේ නැති හුරු පිරිස අල්ලගෙන උන්වහන්සේට කරදර කරන්න හදද්දි උන්වහන්සේ වුණා, කවුද මේක බාර දුන්නේ? ඔබේම ගිහි කාලේ බිරිඳ කිව්වා. කමක් නැහැ, මට හෙට උදේ වෙනකන් කල් දෙන්න, හෙට උදේ මාව මරන්න. බලන මේ භික්ෂුව කොච්චර ප්‍රඥාවන්තද. ඒ කියන්නේ මේ භික්ෂුව බැරි වෙලාවත් සාධාරණේ අසාධාරණේ ගැන හිතලා තමන්ගේ බිරිඳ ගැන ද්වේෂ සිතක් ඇති කර ගත්තනම් ඒක තමන්ටමයි අයහපත පිණිස පවතින්නේ. අනේ මම මේ මෙච්චර දේවල් අතහැරලා ඇවිල්ලත් මේ ගෑණි මට මේ මහානකමේ ඉන්න දෙන්නේ නැහැ කියලා අසාධාරණේ කියලා හිතලා තරහක් ඇති කර ගත්තනම් ඒ තවාසනාව. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න, මේ ධර්ම මාර්ගයේ තුල එහෙම නැතිනම් කර්මයට සාධාරණ අසාධාරණකම් නැත. විපාකේ ලැබෙනවාමයි. අයහපත්නම් අයහපත් විපාක, යහපත්නම් යහපත් විපාක. ඒ නිසා කර්මයට සාධාරණ අසාධාරණකම් නැහැ. අපි මේ සාධාරණ අසාධාරණී ගැන නඩු කියන්නේ මිනිස්සු හැටියට විදිච්ච හින්දානේ. තිරිසල් ලෝක උපන්න නම් මොන අසාධාරණයක්ද? මුළු ජීවිත කාලෙම තියෙන්නේ අන්සතුන්ගේ ගොදුරකට ලක්වීම. දැන් හරකෙක් ගත්තොත් උගේ මුළු ජීවිත කාලෙම වැඩ අරගෙනනේ අවසානයේ වැඩක් කරන්න බැරි කොට මරනවා. කොච්චර අසාධාරණද? ඒ නිසා එහෙම බලපුවාම මේ සසර ගමන තුල එහෙම එකක් නෑ සාධාරණී අසාධාරණී කියලා. මනුස්ස ලෝකේ තමයි අපි මේ ඔක්කොම කතා වෙන්නේ. ඒ නිසා පවක් කළොත් ඒක පවම තමයි. තමන්ගේ හිතේ අකුසලයක් ඇති වෙච්ච බව තමන් අඳුන ගන්නත් ඕන. දැන් සමහරුන්ට කේන්ති යනවා. කේන්ති ගියාම පස්සේ ඔබ කියන ඔබට කේන්ති ගියා නේද? ඒකට යාගේ නෑ නෑ මට කේන්ති ගියේ නෑ, මම මේ සාධාරණයට කතා කළේ. ඒ කියන්නේ තමන්ට කේන්ති ගිය බවවත් පිළිගන්න කැමති නෑ. එහෙම කෙනෙක් කොහොමද තරහ දුරු කරන්නේ? ඉස්සෙල්ලම තමන්ට තරහ ගිය බව අඳුනගෙන ඉන්න ඕන. එතකොටයි අන් කෙනාගේ වචනයට සවන් දීලා තරහ බැහැර කරන්නේ. ඒ නිසා අපි හිතමුකෝ ප්‍රාණඝාත කුසලයේ ගත්තත් එහෙමයි. දොස්තර මහතුරු බල්ලා කියනවා මේ බඩේ ඉන්න දරුවා හම්බුනොත් එහෙම අම්මා මැරෙනවා, එහෙම නැත්තම් මේ දරුවා අබ්බඝාතයි, ඒ නිසා මේ දරුවා අයින් කරමු.
ඔබ ඒකට කැමති වෙලා ඒ දරුව ඝාතනය කළොත් අනිවාර්යෙන් නිරයනවා. මාර්ගඵල අවබෝධ කළේ නැත්නම්, සෝවාන්වත් උනේ නැත්නම් ඔබ අනිවාර්යෙන් 5000 වතාවක් මව් කුසේ මැරෙනවා. මනුස්ස ඝාතන අකුසලයේ විපාකේ 5000 වතාවක් භුක්ති විඳිනවා. අපි මේ දොසර මහතුරු කිව්වේ ඉඳ මැරුවේ, මේ අම්මගේ ජීවිතේ වේර ගන්න මැරුවේ, ඒව අපිත් එක්ක නම් කියලා වැඩක් නැහැ. ඒක යම රජුරුත් එක්ක ගිහිල්ලා කියන්න. එහෙම නැතුව අපිත් එක්ක වාද කළ වැඩක් නැහැ. ඒ නිසා දොස්තර මහත්තයා කියලා මැරුවත් නිරේ යනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා මේ ධර්ම මාර්ගයේ තුල කර්මයට සාධාරණ අසාධාරණකම් නැත. මේ ස්වාමීන් වහන්සේ එක දන්නවා. උන්වහන්සේ මොකද කළේ? තරහක් ඇති කරගත්තේ නැහැ. හොරුන්ට කිව්වා, දැන් මම පැනලෙයි කියන බය නැතිවෙන්නේ. පැත්තකට තිබුණා කළු ගලක් අරගෙන තමන්ම ගහගත්ත ධනීස් දෙක කුඩු වෙලා ලේ වැක්කිරෙනවා. දැන් පැනල යන්න බෑනේ. ඇත්ත. හොඳයි උදේ වෙනකන් කල් දෙන්නම් කිව්වා. උන්වහන්සේ ඒ කායික වේදනාවම මුල් කරගෙන විදර්ශනා වැඩුව, වේදනානුපස්සනාව. වේදනාවට සිත නොබැඳුනා, නොවැළුනා, නොගැටුනා, හිත මිදුනා. උදේ වෙනකොට රහත් වුණා. අර හොරු පිරිස ඝාතනය කළේ රහතන් වහන්සේ නමක්. ඊළඟට ඒ අයත් ආනන්තරිය පාප කර්මයක් කරගත්තා. ඒකට මුල් වෙච්ච ඒ බිරිඳත් ආනන්තරිය පාප කර්මයක් කරගත්තා. සියලු දෙනා නිරේ ගියා. දැන් මම මේ කතාව කියන මේ වෙලාවෙත් ওই සිද්ධිය කරපු මිනිස්සු අපායේ පැහැනවා. මේ තාම අවුරුදු 2000 ගානයිනේ. ඒ නිසා මේ සසර කොච්චර භයානකයිද? ඒ බඳු වීරියක්, ඒ ස්වාමීන් වහන්සේ වගේ වීරියක් අපිටත් තිබුණොත් අපිත් අනිවාර්යෙන් නිවන කරා යනවා. අපිට එහෙම වීරිය බොහොම අඩුයි. සාමාන්‍යයෙන් බණ අහන්න ගියත් නේ වීරියෙන් බණ අහනයි කී දෙනා දින්නේ. ගියපු ගමන් බලන්න හේතු වෙන්න පුළුවන් තැනක්, පහසුවෙන් ඉඳන් ඉන්න පුළුවන් තැනක්. එහෙමයි ඔබේ වීරිය. නමුත් එදා බුදුරජාණන් වහන්සේ කාලේ යොදුන් ගණන් මිනිසු පයින් ආවා. වැස්සෙ තෙමි තෙමි බණ ඇහුවා. අවුවේ පිච්චි පිච්චි මිනිසු බණ ඇහුවා. බඩගින්න මිනිසු බණ ඇහුවා. ඒ මිනිසුන් නිවන් දැක්කා. ඒ නිසා ධර්ම මාර්ගයේ දියුණු කිරීමේදී වීරිය කියන කාරණාව බොහොම ප්‍රබලයි. ඊළඟට ප්‍රධාන සංඛාර සමන්නාගත. සංඛාර කියලා එතන කියන්නේ හේතු කරගෙන කියන අර්ථය. දැන් සාමාන්‍ය සංඛාර කියන වචනෙට ධර්මයේ එක එක තැන්වල එක එක විදිහට විස්තර වෙනවා. හැබැයි මේ ඇතුලේ තියෙන එකම කාරණාව එක ගැඹුරින් තෝරගන්න ඕන. සාමාන්‍යයෙන් සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා පාලියෙන් කියන්නේ හේතුන් නිසා හටගත් දේවල් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙලා යනවා. ඊළඟට සංඛාර කියන වචනේ අපිට මුණ ගැහෙනවා පංච උපාදානස්කන්ධයේදී. එතන සංඛාර කියලා කියන්නේ චේතනාව. චේතනාව කියන්නේ කර්මය. ඒ කර්මයේ තුන් ආකාරයි. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනුඤ්ඤාවි සංඛාර. පවට අනුව රැස් වෙන කර්ම, පිනට අනුව රැස් වෙන කර්ම, භාවනාවට අනුව රැස් වෙන කර්ම. ඊළඟට ආයිමත් සංඛාර කියන වචනේ තියෙනවා පටිච්ච සමුප්පාදේ. අවිද්‍යා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥානං. එතන සංස්කාර කියලා කිව්වේ කරුණු තුනක්. කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර. කාය සංඛාර කියලා කිව්වේ කාය පටිබද්ද, කය හා බැඳී පවතින ආස්වාස ප්‍රස්වාස. වචනේ හා බැඳී පවතින විතක්ක විචාර. සිතීම නැවත නැවත සිතීම. ඊළඟට චිත්ත සංඛාර කියලා කිව්වේ සංඥා වේදනා. විඳීම හඳුනා ගැනීම. සිත හා බැඳී පවතින දේ. එතකොට එතනදී කතා කළේ ওই සංස්කාර ගැන. දැන් මෙතන සංඛාර කියලා කිව්වේ හේතුන් හේතු කරගෙන කියන අර්ථය. එතකොට ඡන්ද සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගත සමන්විත. දැන් මම මේක එකතු කරලා එක වාක්‍යකින් කියනවා.
චන්ද සමාධි පදාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදේ වඩන්න ඕනේ නිවන් දකින්න නම්. මොකද්ද මේ කිව්වේ? චන්දයෙන් හටගත් සමාධියෙන් යුක්තව වීරියෙන් වීරිය හේතු කරගෙන ජීවිතයේ නිවන පිණිස මේ විශේෂ හැකියාව වඩන්න ඕන. එතකොට ඒ වීරියත් එකතු කරගෙන වීරියෙන් යුක්ත වූ වීරියෙන් සමන්විත වූ ඉද්ධිපාදයක් තමයි යා වඩන්නේ. දැන් මම එකක් විස්තර වශයෙන් තේරුවා, ඒකෙන් ඔබට මේ අනිත් හත තුනම ගලප ගන්න පුළුවන්. දැන් ඊළඟ එක කියවෙන්නේ විරිය සමාධි. ඒ කියන්නේ වීරිය මුල් කරගෙන භාවනා කළ සමාධියක් ඇති කරගන්නවා. ඒක විරිය සමාධිය. ඒ සමාධිය තුල තවදුරටත් සතර සම්‍යක්පදාන වීරියේ වඩනවා. අකුසල් දුරු කරන්න, කුසල් වඩන්න. ඒ වීරියෙන් යුක්ත වූ ඉද්ධිපාදේ යා වඩනවා. ඊළඟට භාවනා අදිෂ්ඨානයෙන් භාවනා කළ සමාධියක් ඇති කරගත්තොත් ඒකට කියනවා චිත්ත සමාධිය කියලා. ඒ චිත්ත සමාධිය තුළ තවදුරටත් අකුසල් දුරු කරන, කුසල් වඩන වීරියෙන් සමන්විත වෙනවා. එතකොට ඒ තුළ අර සමාධියත් වැඩෙනවා, අකුසල් දුරු කරන වීරියත් වැඩෙනවා, නිවන පිණිස පවතින විශේෂ හැකියාවක් දියුණු වෙනවා. ඊළඟට වීමංසා සමාධි පදාන සංඛාර සමන්නාගත ඉද්ධිපාදය. නුවණින් විමසීම හේතු කරගෙන භාවනා කළා සමාධියක් උපදෝ ගන්නවා. ඒ සමාධියට කියනවා වීමංසා සමාධිය කියලා. ඒ සමාධිය තුළ තවදුරටත් අකුසල් දුරු කරන, කුසල් වඩන වීරියෙන් යුක්ත වෙනවා. ඒ වීරියෙන් සමන්විතව වීරියෙන් සකස් වෙච්ච ඉර්ධිපාදයක් දියුණු කරනවා. විශේෂ හැකියාවක් දියුණු කරනවා. එතකොට ඔය කාරණා හතර දියුණු කිරීම තුළ ඔබේ සිතේ පවතින රාගය දුරු වෙනවා, ද්වේෂය දුරු වෙනවා, මෝහය දුරු වෙනවා. හිත තණ්හාවෙන්, ඡන්දයෙන් අත මිදෙනවා. නිකලෙස් චිත්ත සන්තානයක් ඇති කර ගන්නවා. ඒ නිකලෙස් චිත්ත සන්තානය ඇති කරගත්ත බව දන්න විශේෂ හැකියාවක් ඊට පස්සේ පහළ වෙනවා. ඒකට කියනවා වාසවක්ෂේ ඥානය කියලා. ආසවක්ඛේ ඥානය කියන්නේ ආශ්‍රවයන් ෂය කළ බව දන්නා නුවණ. ඒ කියන්නේ හැම වෙලේම මේ හිත විශ්වාස කිරිල්ලක් මේ ධර්ම මාර්ගය තුල නැහැ. මං සෝවාන් වෙලා ඉන්නේ, මං සකදාගාමී වෙලා ඉන්නේ, මං රහත් වෙලා ඉන්නේ කියලා හිත කිව්වට පිළිගන්නේ නැහැ. මොකද හිත කියන්නේ මායාවක්. හැම වෙලේම හිතේ ගුණධර්ම දියුණු වෙච්ච බව බලන්නේ ප්‍රඥාවෙන්. එහෙම නැත්තම් නුවණින්, එහෙම නැත්තම් ඥානයකින්. එතකොට නිකලස් භාවයේ ඇති වුණා කියලා දැනගන්න ඥානයක් පහළ වෙනවා. ඒ ඥානය තුලින් හිත දිහා බලලයි නිගමනයකට එන්නේ, දැන් මං රහත් වෙලයි කියලා. එහෙම නැත්තම් හිතේ ස්වභාවය තමයි තමන්ට තමන්ම මාර්ගඵල දෙනවා. තමන් රහත් වෙලා ඉන්නේ. ඒ නිසා මේ ධර්ම මාර්ගය තුල හිත කවදාවත් විශ්වාස කරන්නේ, විශ්වාස කරන්නේ ධර්මය පමණමයි. ඒ නිසා මීට වඩා මට ධර්මයේ කියන්න කාලය නැහැ. මං අද ඔබට කියලා දුන්නේ නිතරම අහන්න නොලැබෙන, නමුත් ජීවිතේ නිවන පිණිස දියුණු කළ යුතුම විශේෂ ගුණධර්ම හතරක් ගැන. මේ ඉද්ධිපාද හතර කවුරු හරි කෙනෙක් බහුලව වැඩුවොත් ඒ කෙනාට පිංගුතුල්ලා දන්නවා, කවුරු හරි ආරාධනා කළොත් ආයුෂ කල්පයක් හෝ ඊට වඩා වැඩියෙන් ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පිංගුතුල්ලා මේ සතර ඉරිදිපාද හතර හොඳට වැඩුවොත්, වඩල රහත් වුණාම අස්ස සමාපත්තිත් එක්කම අර උබතෝ භාග රහතන් වහන්සේලමක් හැටියට, ඒ කියන්නේ ඉරිදිපාතිහාර පාන්න පුළුවන් රහතන් වහන්සේලමක් හැටියට ඔබ අරහත්වයට පත් වෙනවා. එහෙම සතර ඉරිදිපාද ධර්මයන් හොඳට වඩපු උත්තමයෙකුට කවුරු හරි ආරාධනා කළොත් එයාට පුළුවන් අවුරුදු 100ක් හෝ අවුරුදු 120ක් වැඩවාසය කරන්න. දැන් අර මහා පරිනිබ්බාන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියන්නේ, ආනන්ද යම් කෙනෙක් සතර ඉරිදිපාද ධර්මයන් බහුලව වඩා තිබේ නම්
ආරාධනාවක් සිද්ධ කළොත් ආවිස කල්පයක් වැඩෙන්න පුළුවන් කියලා. නමුත් ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ට ආරාධනාව කරගන්න බැරුව ගියා. ඒකට හේතුව උන්වහන්සේගේ හිත මාර්යා විසින් වහගෙන තිබුණේ. දැන් එතනදි තියෙන්නේ චාපාල චෛත්‍යස්ථානයේදී භාගතුන් වහන්සේ තුන් වතාවයි ඇහුවේ. නමුත් මතක තියාගන්න භාගතුන් වහන්සේ 16 පොලකදී ආනන්ද ස්වාමින් වහන්සේට මේ ප්‍රකාශය කරලා තියෙනවා. ඒ 16 පොලේදීම මාර්යා ආනන්ද හඳුරන්ගේ හිත වහගෙන හිටියේ. ඒ නිසා ආයුෂ කල්පයක් තමයි වැඩි හිටියනම් වැඩි ඉන්නේ. කියන්නේ කල්පයක් නෙමෙයි. භාගතුන් වහන්සේ අවුරුදු 80 වෙද්දී බුද්ධ කෘත්‍ය නිම කළා අවසානයි. ඒ කියන්නේ අර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ව්‍යක්ත විසරද බහුසෘත භාවයට පත් කළා අවසානයි. කියන්නේ ශාසනයේ ඉදිරියට අරගෙන යන පිරිසක් බිහි කළ ඉවරයි. බුදු කිස අවසානයි. බුද්ධ කෘත්‍ය නිම කළා තියෙන්නේ. එතකොට අමතරව තව වැඩි හිටියානම් භාගතුන් වහන්සේ වැඩි ඉන්නේ තව අවුරුදු 40ක්. සමහර විට ඊට වඩා වැඩියෙන්. නමුත් ඒ අවස්ථාව තමයි මඟ හැරුණේ. නමුත් ඒකෙන් ලෝක සත්වයාට අවඩක් සිදු වුණේ නැහැ. උන්වහන්සේ දේශනා කළ යුතු සියලු ධර්මය ඒ අවුරුදු 45ක කාලය තුල දේශනා කළා. 84 දහසක් වූ ධර්මස්කන්ධය. ඒ ධර්මයේ තුල ඔබටත් මටත් නිවන තියෙනවා. එහෙමනම් ඒ උතුම් වූ ධර්මයේ ඉගෙනගෙන ඔබටත් මටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වේවා. එහෙමනම් අද දවසේදී මේ උතුම් වූ ධර්ම දේශනාවන් පවත්වා රසකරගත්තා වූ මහා පින ධර්ම දේශනාවෙහි දායකත්වයේ දක්වෝ පිරිසටත් නමින් මිය පරලව ගිය සියලු ඥාතීන්ටත් ධර්ම ශ්‍රවණයේ ලෝභ හැම දිනාටමත් උතුම් වූ නිවන් පිණසම වේවා කියලා සාදු කියමු. ප්‍රාර්ථනා කොට සඳහන් කළ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන්ද එලෙසින්ම සඵල වේවා කියලා කවුරු සාදු කියමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි.